Apple. ආපහු ටියුෂන් පටන් ගන්න කවද්ද අප්පු? මම ඒ ගැන තාම මොකුත් හිතුවේ නෑ පලඟු. සල්ලි හින්දම නෙමෙයි. ඒත් ඉගෙනුවොත් අප්පුගේ හිතට හොඳයි නේද? මාස දෙකකින් මම පලඟුගේ පඩිය බැංකුවට දැම්මෙත් නෑ. කන්න අඳින්න දෙනවා, ආරක්ෂාව දෙනවා. ඒ හොඳටෝ මැති අප්පු. නතලි අප්පුගේ අල්මාරි යතුර කොහෙද පලඟු? අරන් තිබ්බා. ඒක පොඩ්ඩක් අරන් එන්න. අයියෝ, අල්මාරිය ඇරලා ඒකේ තියෙන බඩු ටික ඇරලා මේ ඇඳ උඩින් දාන්න. මූ ටික බෙදලා දාන්න ඕන. කාටද? කාටද මෙතෙන්ට යන්නේ උදවිය? අප්පු, ඒ වයිති අනගි බබාට. ඉතින් බෙදලා කොහොමද? පලිඟු ළමු පැහෙන්නේ නැතුව මං කියන දේ කරන්නේ. මං දන්නේ අප්ප මොනව කරන්න හදනවද කියලා. නැතලි අප්පගේ රස්නේවත් තාම කියන්නේ. මාලිගු මේ මාලිතිය. අප්පු, ඕක අනගි බබාට දෙන්න. මේ ගන්න පලඟු. ගන්න. අනගි බබාට මේ වදළුයි මේ මාලි. ප්‍රසාදිටයි මාධවීටයි මේ වදළු ජෝඩුව ජෝඩුව දෙන්න. සුරලිටයි හන්මලීටයි මේ සාවිතික බෙදලා දෙන්න. දැන් මේවා මොකටද? නතලි නෑ. දැන් මේ වැඩන්නේ. පලිඟු මේ ටික බෙදලා දාන්න. ඉන්න කන්නතලිය පොටලින් ගතකමක් පෙන්ඩු වෙන. දැන් ඒකටත් හරියන්න දුක් වෙනවා. අනේ මන්ද. ආදිවත් එහෙම නැද්ද මල්ලි? ටිකක් ගැලියටි දැන් එයි. අර අණගියම තාම මේ පැත්තේ නේද? ළඟදී ආවේ නැහැ. ඒ මලගයක් වුණා.
මං ඒකට ගියා. මගේ ඊට පස්සේ කොමඩේසි බොහොම කාලෙක ඉන්නවද? කොහොමද? මං ජපානේ ගියා. අපි දන්නේවත් නැහනේ. ඉතින් වාදේ මේ අර ආචාර්ය රවිසර අඳුරනවද? මොකක් දන්නේ නැති. මෙහෙ ඉන්නේ. මම දන්නවා. බර දේවින්ද කිනාද යමනේ? දෙන්සිල් ඔය යකා නිකම්ම නිකන් දේවින්ද. PhD එක රට ගියානේ. ගිහිල්ලා ආවේ කෙලින්ම රවිසර වෙලා. මුන්ට පිස්සු දෙන්සිල්. අර කික්ක හිටියාම නිකම්ම ඔල්වරුන් තංග වෙනවා. අර හිතලා අයින් වෙච්ච නිසා මම පිස්සුන වැඩි බේරුණා. ඒ වුණාට අනගි කිසිම අහංකාරකමක් නැති ගෑනි. තාමත් එදා වගේමයි දැක්ක තැන කතා කරනවා. මම ඉතින් කැරට්ටු හොඳ නැහැනි. දැන් අතෑරලා දාපු ගෑණි ගැන කතා කරන්නේ මොකටද? ඈ? දැන් කොහමද? ඩෙන්සිල් බැන්දද? උ කසාද එපා වුණා. ඈ? ආදී නැනි රජගෙදරිම හරි ගියානේ. ගොන් කතා කියන්න එපා. නාකිය හොඳයිද? මොන නාකියත්? අර ගෙදර ඉන්නේ. දැන් ඉතින් බැරිය හොඳට කසාද බඳගන්න. පරණ්ඩලා? මොකද කිව්වේ? තමුස සෙකියුරිටි උනාට පඹේ. පඹයා? මම පඹයාගේ හැටි ඉතා ඉක්මනින් පෙන්වන්නම් තේරුණාද? මේ 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 පලිඟු මේ. ඔහොම ඉන්නකෝ. ඔය කතා අමතක කරමු. අපි දෙන එකට බඳිමු පලිඟු. තමුසර පිස්සුදෝයි? මේ මාව නරක මිනිහා කරගන්න එපා. මං හොඳට හොඳයි. නරකටත් ඒ වගේම නරකයි. තේරුණාද? මං බය වෙයි. පරණ්ඩලා. මොකක්? අනිගිය අක්කා අපේ ඩ්‍රාමා එකට කැපිල්ල දාලන්. කවුද මధుර සිංහලද? අනිගිය අක්කගේ අප්පච්චින්න කාලේ නම් ඔය කෝලන්න. අප්පච්චිලෙන්න කාලෙත් හොඳට බැනුම් ඇහුවා. මට නම් බෑ රවිසර මේ කරදරේ තවත් කරන්න. පලිඟු වෙන්න ගන්න. පලිඟු වෙන්නේ අපච්චිව දාලා. ඇයි? මොනතින්? කාර. උඩටම කිව්වා නම් ඒ. අපච්චි පලිඟුට කැමති නම් පලිඟු අපච්චිට කැමති නම් ඒක ඒ දෙන්නගේ වැඩක්. Understand? දැන් ඔය මාසෙකට වෙන ආටි වලින් කීයක් හම්බ වෙනවද? එහෙම ස්ථිර ගාණක් නෑ යන ගියක්ක. පස්සේ හම්බෙයි කියලා දැන් ඉතින් පිම්පිනිස කරලා දෙනවා. ඉතින් මොන වැඩක්ද ඒ? ප්ලේන් ටියක් වැඩ එකක් කරෙන්න හුඟක් තැන්වල වෙන ගෙවීමක් නැහැ. බොරු කියන්න එපා. මං උඹලගෙන් අය කරගන්නේ නැහැ. අතේ පැල වෙන බොරු කියනවා. ලොකෝ පොබිල බරක් භාවනාවක් කරගන්න. අපි පුළුවන් තරම් යහපත් දේවල් කරන්න ඕන පරිදි.
ආසරණමිනි. ලොකු අප්පගේ මොකද අසරණකම? මමනේ අසරණ. මමගේ මුළු ජීවිතේම වැඩකාරයි. මම පව්ගේ ආත්මෙත් පව් කළා තියක්කෝ. පාලිංගුට අපි වැඩකාරයෙක් වගේද සැලකුවේ? කවුද? මිසිස් නාම සුන්දර නැතු හරි පාලුවි නේද? කෝ අබේ? අබේ? අබේ අපූර්වත් එක්ක ඉන්දියාවට ගිහිල්ලා. කියලාද ගි? අපූර්ව එක්ක යනවා කියලා නෑ කිව්වේ නේ? වෙන වැඩකට යනවා කියලා ගි. ඕ නෝ තමුසේ පේන බලමු. පේන බලන්න වැඩේ තමයි. ඒත් මම බලුවේ එයාපෝට් එකේ. දෙන්නම ගිහින් තියෙන්නේ එකම ෆ්ලයිට් එකේ. රජිනි බිරිඳක් වුණාම තමුන්ගේ ස්වාමි පුරුෂයාව විශ්වාස කරන්න ඕනේ. විශ්වාස කරන්න? අපූර්ව කියන්නේ ගෑණියෙක් නෙමෙයි බලියක්. මම ප්‍රසාදි ගැනත් දන්නවා. ඔය අපූර්ව කියන්නේ ගෑණි ගැනත් දන්නවා. ප්‍රසාදිව අතෑරියට ඔය මිනිහා ඔය බලිය අතාරින්නේ නැහැ. රජිනි, ඔහොම මිනිස්සුන්ට නිග්‍රහ කරන්න එපා. තරහකාරයට වුණත් නිග්‍රහය සුදුසු නැහැ. අභිව හදා ගන්න බලන්න. එහෙමට නරක ඉලන්දාරියෙක් නෙමෙයි අද. හදා ගන්න? මකලවත් හදන්න බැරි මිනිහේ කබේ කියන්නේ. ඒ හාදයක් ඔය ටිකම හොයාගෙනත් කිව්වොත් මොකද? තලනෝගේ හක්ක. ආතක් පාතක් නැති ගන්ධබ්බියෝ මෙට්ට ඉන්නේ නැහැ. Calm down, Rajini. Calm down. මොන calm down ද මිස් නාම සුන්දර? මම මෙලහකට තබේගේ ඩිවෝස් වෙලා. ඒත් එහෙම නොවෙන්නේ. ඒ මිනිහා මගේ පැත්තේ ඉන්න එක මට වාසි වෙන හින්දා. පලිංගු? පලිංගු මිස් නාම සුන්දර බලාගෙන ඉන්නවා නේද? එහෙමයි අප්පෝ. ඒක හොඳ. කොහොමද ඇතිති මිසිස් නාමසුන්දර හිටියත් මිස්ටර් නාමසුන්දර බලාගත්තේ පලිඟුනේ නේ? අබේ අපි හිතන තරම් සුදු නෑ. ඒ මිනිහා ඉන්නේ සුදු භාගයක් ඇඟේ අතුල්ලගෙන. මේ ලෝකේ කවුරුවත්ම අපි හිතන තරම් සුදු නෑ රජිනි. හැබැයි ඉතින් අබේගේ ආකර්ෂණේ කවුන්සලයට ප්‍රයෝජනවත් නේද? ඇත්තම කිව්වොත් ඒ මිනිහා දන්නේ දේශපාලන විද්‍යාවක් නෑ. පොත් ගුල්ලෙක් වගේ පොත් කියෙව්වට බුද්ධිමතෙක් වෙයි කියලා හිතාගෙන ඉන්නේ.
තමුසේ ඔය අවමාන කරන්නේ තමුසේගේ ස්වාමි පුරුෂයාට කියලා දන්නවද? හබේ බැරි නම් හබේගේ ආච්චි එක්ක එකතු වෙලා හරි මට මගේ වැඩ ටික කරගන්න ඕනි. එච්චරයි. තමුසේ කරගත්තු ලොකුම පාඩුව තමයි නිරිඳුව පවුලෙන් ඈත් කරගත්තේ. මට පලිසම් දීපු ලොකුම පාපේ තමයි නිරිඳු වගේ සහෝදරයෙක් ලැබීම. ඉඳගන්නවා හලෝ.